ona pettukitte value hari ether battery ekak ඔයගොල්ලෝ CMOS battery එකක් හරි ඕන battery එක voltage එක check කරන්න V වලට දාන්න ඕනේ. V වලට දාලා mode එක select කරන්න ඕනේ. ඒකේ AC DC check DC. DC select කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ AC මේ AC වලින් check කරන්න බෑ මේක. මේ තියෙන DC එක මෙතනින් correct settings වලින් බලමු. ඒ කියන්නේ අන්ත තියා select කරන්න. හරි මේ තියෙන සීල ඒ කියන්නේ ඔයාට දැන් අපේ එකේ තියෙන AC DC කියලා දෙකක් තියෙන්න පුළුවන් ඔයාට. AC කියලා තියෙනවා නම් මෙහෙම මල්ටිමීටරේ මොකක් තියෙන්නේ යටි බලන්න DC. මේ DC ඈ. DC. ඔව් DC තියෙනවා නම් මේ විදිය තමයි රේන්ජ් එකට ඔයා කරකවන්න ඕනේ මීටරේ. ඒ කියන්නේ වෝල්ටීයතාවයන් චෙක් කිරීම සඳහා පාවිච්චි කරන්නේ. AC නම් ඔයාට මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. මේ රැල්ලක් Sine wave. වගේ. ඔව් ලොකු දෙක ගන්න මේ මේව නිකන් තනි එකක් තියෙන්න පුළුවන් නේ. ඕක තියෙනවා ඕකේ තියෙනවා AC කියලා ගහලා. එහෙම නැත්තම් ඔයාගේ එකක් විතරක් තියෙනවා V කියලා විතරක් තියෙනවා නะ. ඔයා V select කරලා sorry V එකට කරකෝලා ඔයාගේ ඒ කියන්නේ මේ probe එක කරකෝලා මොකද්ද කරන්න ඕනේ? Select go select button එකක් ඇති. ඒ select එකෙන් ඔයා select කරාම ඔයාගේ පෙන්නයි මීටරේ ඩිස්ප්ලේ වෙයි AC ද DC ද කියලා. එතකොට අපිට හැම වෙලේම හම්බෙන්නේ මේ ගොඩක් වෙලාවට මෙන්න මේ මං අර ඉස්සෙල්ලා කිව්ව විදිය එක. මෙන්න මේ විදිය රේන්ජ් එකක් තියෙනවා. ඔයාලට මේ රේන්ජ් එකෙන් අපිට AC චෙක් කරන්න වෙන්නේ නැහැ කොයි වෙලේකව. මොනවද බලන්න වෙන්නේ? DC තමයි හම්බෙන්නේ. එහෙනම් DC රේන්ජ් එක බලන්න ඔයා AC වලින් මෙෂර් කරලා හරියන්නේ නැහැ. DC වෝල්ටේජ් එක. මොකද AC කියන්නේ සයින් වේව් එක. හරි. එතකොට එහෙනම් ඔයා ප්‍රොබ් එකක් මෙතෙන්ද තියලා යෑවෙන්න කීයද වෝල්ටේජ් එක? 1.5 3.5 වියෝ. ඔව් ඒක මේ මං කියන්නේ අර සිමියුලේෂන් තියන දැන් ඔය එකක්. එතකොට දැන් මේ කැපැසිටර්ස් වාට මෙති යූ වලින් දාලා නැහැ මෙයාගේ මේකෙම තමයි තියෙන රේන්ජ් එක. එතකොට කැපැසිටර් එක මම මෙහෙමයි කියන්නේ කැපැසිටර් එකක් හැම වෙලෙම බලන්න ඔයාගේ ඩේටා ෂීට් එකේ තියෙන වැලියු එකට ආසන්නද. ඒ කියන්නේ මොකද්ද කැපැසිටර් එකක් ඔයා ෂෝට්ද කියලා බලන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මොකද්ද කැපැසිටර් එකේ මේ දෙන්න අතර R එකේ අඩුයි කියන්නේ මොකද්ද වෙන්නේ? short ෂෝට්. මම තනප් වෙන්න. ඒ කියන්නේ මම බලන්නේ ඕම් ස්කේල් එකේ. තේනවා? يعني අපිට කැප් චෙක් කරන්න වෙන්නේ සර්කිට් එකේදීනේ. මෙන්න මේ වගේ තැනක වෝල්ටේජ් එක 1V වෙලා තිබුණා එක දවසක්. කීයද වෝල්ටේජ් එක? 1V. එතකොට මේක ඇතුලෙන් එන වෝල්ටේජ් යන්නේ මේ කොහෙවත් දීලා නැහැ. 1 වෝල්ට්. එතකොට මේක ඇතුලේ සර්කිට් එකක් තියෙනවා, ග්‍රවුන්ඩ් එකත් එක්ක රෙසිස්ටර්යක් තියෙනවා. මෙතනින් වෝල්ටීයතාවයක් ඇවිල්ලා තියෙනවා. මේක ඉන්ටර්නල් සර්කිට් එක. එතකොට මොකද්ද මෙතන 1V වෙලා තියෙන්නේ? මේ මේ කැපැසිටර් එක ෆුල් ෂෝට් නෑ. ෆුල් ෂෝට් නම් මොකද්ද මේකේ වැලියු? 0.
එහෙනම් කවදාවත් හිතන්න එපා පොලරයිස් කැපසිටර් කෙලින්ම ෆුල් ෂෝට් වෙනවා කියලා. මෙයාගේ මං බැලුවේ ඕම්ස් අගේ ෂෝට් පෙන්නන්න නෑ මට, තේරෙනවද? මට ෂෝට් කියලා පෙන්නන්න පෙන්වෙ නෑ. ෂෝට් පෙන්නලා පෙන්නන්න නැත්තම් ඔයා පොඩ්ඩක් බලන්න වැලිව් එක ගොඩක්, ඒ කියන්නේ ඩයඩ් වැලිව් එක ගොඩක් අඩු නම් ඕම්ස් වලට දාලා බලන්න. මෙයාගේ මෙයා ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන ආර් එක අඩු වෙන්න එක හේතුව මේ කැප් එක නේද? මං කියන එක තියෙනවා ඉන්ටර්නල් ලීක් එකක් තියෙනවා. එතකොට ආර් එක අඩු වෙන්න බෑ නේද? ඒ කියන්නේ අපි කැපැසිටර් එක ඒ කියන්නේ සර් ඔතන කැප් එක R2 වෙලා වගේ එහෙම නේ අන්න හරි කැප් එක R2 වෙලා, හැබැයි කැප් එක 0 වෙලා නැහැ. වෙලා නැහැ. ඕ එතකොට බලන්න ඔය කිලෝ ඕම් ගණන් වැලියු පෙන්නනවා කැප් එක දැන්. ඒ කියන්නේ එතන තියෙනවා වැලියු එකට වඩා මේක ඕම් ස්කේල් එකකට ගිහිල්ලා 41යි. ඔයාලට තේරෙනවා නේද? ඒ කියන්නේ මේ ඔ නිකන් ඔයගොල්ලෝ බලන්න පවර් රේල් එකේ තියෙන කැප් වලට දීලා ඕම් ස්කේල් එක. ඒක 0.1 ගණන් වලට ගිහිල්ලා තියෙනවා කියන්නේ මේ රේල් එක ඒ කැපාසිටර්ස් චෙක් කරන්න ඕනේ ලීක් නැතු, ඒ කියන්නේ ෂෝට් නැති වුණාට. ඒක හැබැයි ඒකෙන් කියන්නේ මේ දැන් මම මේක ගැලෙව්වේ මේ කැප් තියෙන තව 10ක් තිබ්බනම් 10ම ගලවනවා කියන එක නෙමෙයි මං කියන්නේ. මට සැක කරන්න පුළුවන් ෆන්ක්ෂන් එක දැනගත්තොත් විතරයි ඔයාට මේක ගලවන්න පුළුවන්. තේරෙනවද? දැන් මේකේ මේ ෆන්ක්ෂන් එක දැනගත්තොත් විතරයි ඔයාට මේ, ඒ කියන්නේ මං කියන්නේ ගැප් ඔක්කොම ගලවන්න නේද? හැබැයි කැප් එකක් ලීක් වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක. මෙයා ලීක් වුණොත් මොකද වෙන්නේ මේ අතර? මේ DLMI කියන වෝල්ටීයතාවයක් ආවොත් මෙතන එන වෝල්ටීයතාවය අඩු වෙන්න පුළුවන් නේද? අඩු වෙන්න එක හේතුවක් නේද මේ කැපැසිටර් එක R2 වෙන්න පුළුවන් නේද? මොකද කැපැසිටර් එක ලීක් වුණොත් R2 වෙනවා. මේකට අනුව R2 වෙනවා. ඒතකොට තියෙන හැම එකක්ම ගලවනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි පොයින්ට් එක අනුව හිතන්න ඕනේ. මොකද ඔයා වෝල්ටේජ් ඒ කියන්නේ ඩිවයිඩ් රේ ෆෝමියුලා එක දන්නවා. එහෙනම් කැපැසිටර් එක මෙතෙන්ද ඇප්ලයි වෙලා තිබුණොත් මේ වෝල්ටීයතාවය ඩ්‍රොප් වුණ නිසා තමයි මම මෙයාව සැක් කරන්නේ නේද? මං කියන එක තේරෙනවද? මේ වෝල්ටීයතාවය මං කෙලිම IC එක මාරු කරන්න නැතුව මං බැලුවා මෙයා මේ කැප් එකයි මේකයි අතර තියෙන ඕම්ස් වැලියු එක නේද? ඒ ඉතා අඩු වගේයක් වෙන්න බෑ. එහෙනම් එක ඉතා අඩු වගේයක් වෙන්න පුළුවන් එක්කෝ මෙයා මේ මෙයා මෙයාගේ තියෙන ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන ඕම්ස් අගේ අඩු වෙන්න ඕනේ. නැත්තම් මේ කැපැසිටර් එකේ මට ලේසිම එක කවුද ගලවන්න මෙතන? ඒ කියන්නේ මට සැක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මිනිමරුමක් කරාම සැක කරන්නේ මුලින්ම එතන හිටපු මිනිස්සුයවනේ. ඒ කියන්නේ ගෙදර ඉන්න මිනිහෙක්ව සැක කරන්නේ නැහැ. ටක් ගාලා බලන්නේ ඒ හිටපු එයා විතරයි නං හිටියේ. එයාවනේ සැක කරන්නේ නේද? හරිද වැරදිද කියන එක නෙමෙයි මං කියන්නේ. එහෙනම් ඒ ලයින් එකේ ළඟින්ම තියෙන එක. ළඟම ඉන්න එක්කිනා නේ. ඒ කියන්නේ එයා තමයි, ඒ කියන්නේ මෙයා තමයි ග්‍රවුන්ඩ් R2 වෙන්න පුළුවන් එකම දේ. ඊළඟ R2 කවුද? මෙයා. ඔව් එහෙනම් මෙයා ඕකේ නම් මෙයා ඕකේ වෙලා මෙතන drop වෙලා නම් දෙන්නයි ඉන්නේ R2 වෙන්න පුළුවන්. මං කියන point එක තේරෙනවා. අන්න ඒ වෙලාවට මං capacity එක සැක කරන්න පුළුවන් අපිට leak එකක් තියෙනවා කියලා. වෙලා තියෙන ඕන තරම් මම මෙතන පෙන්නන්න. මේක මට ගොඩක් වෙලාවට වෙච්ච එකක්. මේක ලෙඩි හොයන්න බැරිම ඔය LDO line වල ඔය වැඩි වෙලා LDO එක බහිනවනේ සර් පුළුවන් සවුන්ඩ් පුළුවන්. ඔව් ඔව් ආෆ් පෙන්නනවනේ. ඔව් වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා නේ. IC එක හීට් වෙනවා. ඔව් IC එක හීට් වෙනවා කැප් එකකින්. මෙන්න මේක බලමු. මෙන්න මෙතන මේ AC drive කියලා වෝල්ටීයතාවයක් එනවා. මේකේ වෝල්ටීයතාවය 22 volt. මම දැන්ට කියන low ampere. මොනවද ampere? අඩු, ඉතා අඩු කුඩා ampere ගන්න. low මොනවද? ampere මෙතනින් එනවා 19.5 3.4 අපි දන්න ampere. දැන් වෙන්නේ sorry
මට මේකද කියලා මම මේ බලන්න. ඔය මොස්පෙට් එක ගාවට 19 වලින් දාලා තියෙන කැප් එක නේද? ඔව් නෑ නෑ මේ වන් ඔව් මෙන්න ඔව් මෙ 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 මෙන්න මෙතන යන්න බෑ මේ ගේට් එකත් එක්ක. සෝරි මෙතන මේ මේ කැප් එක නෙමෙයි මේක. මෙයා කීයේ දෙන වෝල්ටේජ් එක 22යි නේද? 22යි. ඔව් හරිද? මෙයා කීයද? 19.5. මෙන්න මේ 22 ඩවුන් වෙනවා. මේ දෙන්න ලීක් වුණා. ඒ මොකද? මෙයාකට වඩා මෙයා පවර්ෆුල් වැඩි, වෝල්ටීයතාවය අඩු වුණා. මං කියන එක තේනවා. මෙයා එන්නේ වෝල්ටීයතාවය කීයද? 3 point මේ LDO, 3.4. මේ LDO එකක් LDO එක off වෙන රක් ගන්න තේරෙනවා. LDO එකට ඇතුළට ඉන් වෙනවා මොකද්ද voltage එක ඉන් වෙන්නේ 19.5. 19.5. එතකොට මෙයා leak වුණොත් එතකොට මේ වගේ තැනක බස වදින්න බෑනේ. එන ohms range එකත් බලන්න ඕන. මේ වගේ පොඩි තැන් තියෙනවා. තව එකක් කියන්න. සර් ඕක මේ ඔය ඔය ඕක මේ ගොඩක් වෙලාවට ඔය කැප් එක ලීක් වෙන්නේ ඇයි මේ ඔය මොකක් හරි ආකිටෙක්ට් එකේ ප්‍රශ්නයක්ද ඕක ඔව් මේ මේ ඔය මේ මොඩල් මේ ආපු ගොඩක් ඒ වගේ එක මේ තියෙනවා මේ ගැප් එක තියෙනවා නේද ප්‍රශ්නේ. ඔව් ඒ මෙතන සවල 575 වල ඔව් මේ මොස්පෙට් එක ඩැමේජ් වෙනවා ඊළඟට. මේ මොස්පෙට් එක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට කැප් එක මාරු ඔයා මොස්පෙට් එක මාරු කරාට ඊළඟට දැම්මම ආයෙ ඊළඟ මොස්පෙට් එක පිච්චෙනවා. තේරෙනවද? ඔව් මේ මේ අයිවා මේක අර ආකිටෙක්ට් එක. මොකද අරයා අරයා ඔයා අයින් කරලා නැහැ. තේරෙනවද? මේ කැප් එක ඔයාට සමහරක් වෙලාවට වෝල්ටේජ් එක එද්දි තමයි එයා ලීක් වෙන්නේ. තේරු ඒ කියන්නේ වාට එලියෙන් බැලුවාම ඕකේ ඒ මෙයාට. කියන්නේ සර් කැපැසිටර් මාරු කරලා ඉස්සෙල්ලා පටන් ගන්නත් හොඳයි ඕකේ කියලා ඕ සර්. නෑ ඔයා බලන්න ඕනේ R value එක. දැන් මේ දෙන්නගේ මෙයා drop වෙන්න එක හේතුවක් තමයි මේ MOSFET එක ඉස්සුවම drop වෙන්න නැත්තම්. හරිද? MOSFET එක තමයි ගැටලුව තියෙන්නේ. මේ MOSFET එක ඉස්සුවමත් මේ voltage එක drop වෙනවනේ. මේක ඇත්තටම DSO එකෙන් බලන්න තමයි ලේසි. මම මේකට තියෙනවා මෙතන DSO එකෙන් බලන්න. ඒ කියන්නේ අර ඔතන අපි සර් මොස්පෙට් එක අයින් කරාම ඕක එන්නේ නෑ නේද? ඇවිල්ලා නැති වෙනව නේද? මේ දෙවෙනි MOSFET එක නැති වුණා. ඒ කියන්නේ ඔය කියන්නේ මේ මේ CSMR එක නේ. ඔව් ඔව් sorry දෙවෙනි MOSFET එක. දෙවෙනි MOSFET එක අයින් කරොත් එනවා. පළවෙනි MOSFET එක අයින් කරොත් එන්නේ නැහැ. මොකද CSMR එකෙන් තමයි මේක ඇත්තටම වෙන්නේ. මොකක්ද දන්නවද? මේක මං අහපු ඉඳ කියන්න. මේක මුලින්ම පළවෙනි MOSFET එක ඩ්‍රයිව් කරන්නේ 19. තේරෙනවද? 19න් ඔන් කරනවා. ඔන් කරලා එන වෝල්ටේජ් එක තමයි CSMRC කියලා ඇතුළට යන්නේ. තේරෙනවද? ඊට පස්සේ යා මේකට 6 වෝල්ට 3 වෝල්ට එකතු කරාම වෝල්ට 25ක් හෝ 22ක් එනවා නේද? ඔව් ඒ වෝල්ටේජ් එක තමයි දෙවෙනි MOSFET එකට ස්ටේබල් කරලා තියාගන්නේ. මැක්සිමම් ගානට ගෙනියන්නේ. ඔක තේරෙන්නේ නැහැ නේද? මම බැලුවාම මේක ඉන්ටර්නල් සර්කිට් එක අරන් බලන්න මේක තියෙන්නේ CSMRC plus 6 වෝල්ට කියලා. මොකද අරගේ 19ක් පෙන්වන්නේ දෙකේම 25නේ පෙන්වන්නේ ගේට් ඔව් දෙක. ඔව් ඔව් ඒ කියන්නේ 19ක් පෙන්වන්නේ නැහැ. 19 ආපහු ස්ටෙප් අප් වෙනවා. අපි යන් ඒ හරියට කතා කරමු. එහෙනම් අපි බලන්න ඕනේ දැන් උදාහරණයක් විදියට බැටරි චාර්ජ් වෙන්නේ නැහැ. බැටරි චාර්ජින් ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. බැටරි චාර්ජින් ඉන්ක්‍රීස් වෙන්නේ නැත්නම් මෙයා R2 වගේක් කරා. R2 වගේ අඩු වෙලා. R2 නෙමෙයි. ලෝඩ් එක මෙතන R2 වෙන්නේ. බැටරි චාර්ජින් යන වෝල්ටේජ් එක එනවා 14ක් එනවා. 14.5ක් කියන්නේ ඇම්පියර් එක නේද එන්නේ. මේ මෙතන කීයද කියලා බලන්න. ඔව් ඇම්පියර් එක නේන්නේ. යම් කිසි ඇම්පියර් ගන්න. එතකොට සබ් මැක්ස් ඇම්පියර් ගන්නක් කියනවා 3 ඇම්ප් කියලා. මොකක් ඇම්පියර් ගන්න. ලෝඩ් දෙකකින් මොකක් හරි එකක් හයිලි ලීක් වෙලා තිබුණොත්. ෂෝට් නෑ ලීක් වෙලා තිබුණොත් ඒ ලෝඩ් එක කාටද උරන්නේ? උරනවා නෙමෙයි ඇබ්සෝබ් කරන්නේ කාටද? ග්‍රවුන්ඩ් එකට රවුන්ඩ් එකට. ඒක ලෝඩ් එකක් ගන්නවා මෙයා. ඒක බැටරියට චාර්ජ් වෙන්න යන ඇම්පියර් ගන්න. ඒකෙන් ඉතුරු වෙන කාටද නේද? අන්න ඒ නිසා බැටරි ඉන්ක්‍රීස් වෙන්නේ නැතුව මේ කැපැසිටර්ස් ගලවන්නේ. දැකලා තියෙනවා බැටරි කනෙක්ටරේ ළඟ කැපැසිටර්ස් ගලවන. හරි ඒ ඒකේ හේතුව දැන් එතකොට තියෙන. ඔව් කියන්න. අවුට් එකට එතකොට මේ IC එකෙන් පොඩි ලයින් එකක් යන්නේ හේතුව මොකද්ද? නෑ නෑ මේ ෂෝට් නෑනේ. මම මේ කියන්නේ ෂෝට් කන්ඩිෂන් යන්නේ මේ. ෂෝට් එකයි ලෝඩ් එකයි කියන්නේ මොකද්ද කියලා හඳුනගන්න මතක තියාගන්න. ඒ කියන්නේ මෙයා වා හිතන්නකෝ මේකේ 14 වෝල්ට් 3 ඇම් කියලා.
මේක හොඳට අහගන්න. මෙයා මේ මේ ආර් මත ඩිෆෙන්ඩ් වෙනවා නේද එයා ගන්න ඇම්පියර් ගාන. වන්නුක තේරුණා? ඒ කියන්නේ මේ ආර් මත ඩිෆෙන්ඩ් වෙනවා නේද මෙයා ගන්න ඇම්පියර් ගාන. මම කියන්නේ ෆුල් ෂෝට් නෙමෙයි ඈ. මේක වා බැලුව ෂෝට් නෑ. හැබැයි බැටරි චාර්ජ් වෙන්නේ නෑ. එහෙනම් මට කියන්න මෙයා 3 ආම් දෙන්නේ මේ බැටරිය චාර්ජ් කරන්න නේද? මේ බැටරිය මේ බැටරි තුනක් සෙල් තුනම චාර්ජ් කරන්න මෙයා කොච්චර ඇම්පියර් දෙනවා? 14යි 3 ආම්. මේ ඇවිල්ලා R2 එකක් නිසා R2 එක ohms value එකක් තියෙන්නේ. 0 ohms ලා නෙමෙයි මේ. 0 ohms නම් බිඳුවයිනේ voltage එක මෙතන. මං කියන්නේ capacitor එක leak වුණාම වෙන්නේ මෙයා R2 කියන්න බෑ. load එක. ලෝඩ් එක ගන්නවා හිතන්නකෝ මෙයා 2 ඇම් ගන්නවා කියලා. ඇම් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්නේ නැහැ නේද? නෑ. ප්‍රශ්නයක් කියන කතා කරන්න හරි. මට ඒ කියන්නේ ඒක මොකද උනේ කියන එක ඔයා තේරුම් ගත්තද කියන එක. හරි, දැන් තේරුණා සර්. ඒ කියන්නේ 2 ඇම්පියර් ගත්තේ නැහැ නේද? ඔව්. sorry 3 ඇම්පියර් ගත්තේ නැහැ නේද මෙයා? ඔව්, ඒක ඔව් කැපියෙන් ඇප්ලෝඩ් එහෙම නම් කරන්න මට ඕනේ. වෝල්ට් 14 පෙන්නන්නේ නැහැ මෙතන. එහෙනම් ඔයා ප්‍රශ්නේ වාට ටක් ගාලා අහුවෙනවා මෙතන කැපැසිටර් ලෝ ලීක් කියලා බස තිබ්බ හැටි. වාට බස තිබ්බට ලීක් අහුවෙන්නේ නැහැ. එහෙනම් ඔයා ohms වලින් බලන්න ඕනේ. වාට ohms වලින් ඒ ලෝඩ් එක ඩිෆෙන්ඩ් වෙනවා නේද? ohms value එක මත එයා කොච්චරක් ගන්නවද කියලා කරන්ට් එක මෙයාගේ. නේද? එතකොට මෙයා ගන්න කරන්ට් එක කොයි වෙලේකවත් මෙයා එක්සීඩ් කළා නැහැ. මෙයා හැබැයි 2.5ක් අරගෙන. බැටරිය චාර්ජ් වෙන සෆිෂන් ඉතුරු වෙලා රිමේන් වෙලා තියෙන කීයද? ජීවිතේට චාර්ජ් කරන්න බෑ මේ බැටරිය. පැය 10ක් චාර්ජර චාර්ජ් වෙන්නේ නැහැ. තේරෙනවද? චාර්ජ් ලෙවල් නොට් ඉන්ක්‍රීස් කියලා කියන්නේ අපි කියන්නේ එකම ස්ට්‍රක් ඇට් මොකද්ද? සේම් පර්සන්ටේජ්. ඒ කියන්නේ 120 නැවතිලා තියෙනවා. කිව්ව පොයින්ට් එක තේරෙනවා නම් හරියට තේරෙන්නේ නැති තියරි එක තමයි උතන අපි දැම්මේ කියලා නේ. ඒ කියන්නේ අපි හිතන්නේ නැති තැනක් නෙමේ. කැපැසිටි එක ලීක් නැහැ. අපි හැම වෙලෙම බලන්නේ මොකද? බස මෝඩ් දානවා, චෙක් කරනවා. ආ ඕකේ කැප් ඕකේ. අපි දැන් කට්ටියක් කරනවා මොකක්වත් දන්නේ නැතුව මේ කැප් ටික මාරු කරනවා. මාරු කරාට වෙලා තියෙන්නේ මොකද්ද? ඕම්ස් වැලියු එකක් මෙයා අරගෙන තියන ලීක් එක නිසා ඕම්ස් වැලියු එකක් කරන් තියෙන. හැබැයි ඒ ලෝඩ් එක කොයි වෙලාවත් ඉන්ක්‍රීස් කරලා නැහැ මෙයාගේ දෙන ඇම්පියර් ගන්න. ඒක නිසා වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා නැහැ. අපි රැවටෙනවා වෝල්ටේජ් එක ඕකේ නිසා ඇම්පියර් ඇවිල්ලා කියලා බැටරිය චාර්ජ් වෙනවා. නේද? ඔතනට සප්ලයි එකෙන් පවර් එකක් ඉන්ජෙක්ට් කරා නම් ගන්න මිලි ඇම්පියර් ගන්නත් එක එහෙම බලන්නත් පුළුවන් නේ. ඔය ඔයාට සප්ලයි එකෙන් දුන්නාම ඔයා ඕෆ් කරලානේ දෙන්නේ නේද? ඔව්. ඔය එහෙම එහෙම පුළුවන්. එතකොට අපිට එහෙම නම් කොහොමද චාර්ජ් හීට් වෙන එක හොයන්න පුළුවන් නේද? ඔව්. එතකොට ඒක දැන් ඒක අපි දැන් දන්න හින්දා නෝම කරන්නේ නේ. දැන් අපි මේක මෙහෙම ලෝඩ් එකක් ගන්නවා කියලා නේ ගන්නේ. ඒ කියන්නේ අපි බලන්නේ මේක ෂෝට්ද නැද්ද කියලා නේ. අපි චාර්ජ් වෙනවද කියලා බලනවා. චාර්ජ් වෙනවා. අපි මේක 14 දැක්ක හැටියේ ෂෝට් කියලා හිතන්නේ නැහැ මං කියන්නේ. ඔයාලට දැන් මම කිව්වෙ හින්දා ඇරෙන්න ඔයා මේ 14.5 ගත්තාම මේක ෂෝට් කියලා හිතනවා. 14.5 ඇවිල්ලා. ඔයා හිතනවද කියන්නේ? මන්නේ එහෙම නෙමෙයි අහන්නේ. ඔයගොල්ලෝ හිතනවද මෙයාගේ 14.5 ආවම බැටරිය චාර්ජ් වෙන ඕන වෝල්ටේජ් එක ඇවිල්ලා? ඔව් ඒක හිතෙන්නේ නැහැ නේ. වෝල්ටේජ් ඕකේ නේ. ඕකේ නේ. 13.5ට වඩා 0.8 0.9 ඇවිල්ලා නේද? වැඩි වගේකුත් ඇවිල්ලා. මං කියන්නේ අනේ වෝල්ටේජ් ඕකේ බැටරිය දැම්මහමත් වෝල්ටේජ් එක ඒ ගානම අපි තියෙනවා. ඒ ගානම තියෙනවනේ ෂෝට් නෑනේ. ඔයා බස දැම්මත් ඔයාලා දෙන්නේ නැහැ. ඒ හැබැයි මේකේ තියෙන හිඩන් එක මොකද්ද? ඇම්පියර් තමයි මෙයා ඇබ්සෝබ් කරගෙන තියෙන්නේ නේද? මේ පොයින්ට් කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් වෙන තැන් කියන්නේ. ඒක ඇත්තටම හිතෙන්නේ නැහැ කියනකම් මේ. ඔව් ඒ කියන්නේ මේ මේකේ 14ම පෙන්නනවා. ඔයා අර කවුද මෙයා හැවුව ප්‍රශ්නේ හරි 14ක් පෙන්නනවා නම් කොහොමද අපි මෙයා ගන්නවා කියන්නේ? මෙයා ගන්න ඇම්පියර් මෙයා. අපේ වෙලාවට මෙයා වෝල්ටේජ් එකට එහා ගන්න. මේක මෙහෙම වුණා නම් හිතන්න. ඒ කියන්නේ උදාහරණයක් හිතන්න. මෙයා 3 ඇම්පල්ට වඩා ලීක් එකක් තිබුණොත් අන්න වෝල්ටියතාවේ ඩ්‍රොප් වෙනවා. ඒ වෙලාවට වඩා 14ක් පෙන්නන්න. ඊළඟ ප්‍රශ්න. ඇයි මේ පේස් එක ඩිටෙක් කරගන්න මොකද්ද? මේ වෝල්ටේජ් මේ ලයින් එක ෂෝට් කියලා. හැබැයි ඔයාට 14 පෙන්නන්න. එහෙනම් ඔයා සැක කරන්න ඊළඟට චාර්ජින් IC එක මාරු කරන්න. මම මේ කට්ටිය කරන දේවල් කියන්නේ. ඕගොල්ලෝ කරනවා කියන එක නෙමෙයි. කට්ටිය ඊළඟට කරන්නේ මොකද්ද? මේක ඔයාට 14ට වඩා ගත්ත ෂෝට් එකක් කියලා පෙන්නන්න. ඒ කියන්නේ වෝල්ටේජ් එක 1 දශමයක් ගියා කියන්නේ මේක 13ට බැස්සා කියලා.
මෙන්න මෙයා ඩිෆරන්ස් එක බලනවා. මෙයා මෙතනින් එන අවුට්, එයා එයා හදන ගාන එයා දන්නවා. මේ දෙන්න අතර වෙනස බලනවා. CSR කියන්නේ එක වෝල්ටේජ් එක දශමයක් හරි ඩ්‍රොප් වුණ ගත්ත හැටි එයා දන්නවා. බැටරිය ගිනි ගන්න පුළුවන් කියලා තේරෙනවනේ. ඒ කියන්නේ ලෝඩ් බැටරිය ටෙම්පරේච් එක හයි කියලා එයා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ෂට් කරගන්න. ඒක ඒක බැටරි, ඒ කියන්නේ බැටරි චාර්ජින් කෙමිස්ට්‍රි එකේ කතාවක්. ඒක අදාළ නැහැ මෙතෙන්ද. මට ඕනේ මෙන්න මේක අඳුනගත්ත විදිය මේ වගේ තැන් සැක කරන්න වෙනවා කියන එකනේ. වෝල්ටියතාවයේ ඕකේ වෙන්න පුළුවන්, ඇම්පියර් එක ගරගෙන තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැනක මල් ෆැන්ෂන් එකේදී ඔය වගේ පොයින්ට් සිව්ම හිතන්න ඕනේ. කැපැසිටි එකක් තමයි මෙයා රෙසිස්ටරයක් විදියට වැඩ කරන්න මෙතෙන්දී නේ. මොකද ලීක් එක නිසා. ඒක නිසායි YouTube එක ගහලා බලන්න බැටරි not charging කිව්වම මේ කැප්ටික් ගලවලා අයින් කරනවා. හැබැයි මොකද්ද උනේ කියලා කොහෙවත් ගහ කියලා නැහැ නේද? මේක නිසා මෙහෙම උනේ මෙහෙම කියලා නේ. නිකන් ගහලා බලන්න මං කියනවට, ඒ කියන්නේ බැටරි charging not increasing කියලා ගැව්වාම මෙන්න මේ capacitor ටික මම මේ පෙන්නන cap ටික ගලවනවා පෙන්නනවා. ඒ තමයි ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද? අවුරුදු ගාණක් කරලා කරලා ඉගෙන ගන්න. ඒ කියන්නේ එතකොට හැබැයි ඒක තියරයිස් වෙලා නැහැ නේද යාට? මොකද්ද උනේ කියන එක. ඒ කියන්නේ ඇත්තටම මේක මොකද්ද උනේ කියන එක තියරයිස් වෙලා නැහැ නේද? නෑ මොකද ප්‍රැක්ටිස් එකට බෑ මු තියරි එක එක්සිට් කරන්න. මොකද ඒ ඇත්ත තියෙන්නේ තියරි එක පැත්තේ. මේ තියෙන කැපැසිටස් මෙතන තියෙනවා දෙකක්, එකයි තියෙන්නේ මේදී. එක කැපැසිටර් මේක යූස් කරලා ෂෝට් පෙන්නන්න නැති වෙන්න පුළුවන්. හරි නේද? එතකොට කැපැසිටර්ස් ඕනම තැනක තියෙන්න පුළුවන්. පොලරයිස්, නන් පොලරයිස්, පවර් රේල් වල තියෙන්න පුළුවන්. එතකොට අපි සෙක්ෂන් කරද්දී ඒවත් එක්ක තියෙන සම්බන්ධය බලමු. අපි ඊළඟ එකට යමු. මං ඊළඟ එක පටන් ගත්ත ගිය සති ඩයෝඩ් කියලා මතක ඇති. ඩයෝඩ් වලට යන්නේ මං සාමාන්‍ය අර ඉවර කරලා. ඕගොල්ලන්ට ලෙසන් එක මතක නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. හරි, මාතෘකාව මොකද්ද? ඩයෝඩ්. ඩයෝඩ් ඒ කියන්නේ කැප් වලින් පස්සේ අපි ඊළඟට යන්නේ ඩයෝඩ්. මල්ටිමීටරේ කිව්වේ 33A plus කියන එකද? 33A plus එක UT ය unit T එක. ඔව් යුනිටි ඔව් කියන්නේ. ඔව් unity. ඔව් මං ගිය සතියේ මේකේ ආරම්භයක් ගත්තා. මොකද්ද ඩයෝඩ් එක කියන්නේ? උගල ගහලා බලන්න. මම කියන්නේ අපිට එන ඩයෝඩ් එක කියන්න. ටයිප් ඔෆ් ඩයෝඩ් කියලා ගහන්න. ඉතින් LED, ලේසර් ඩයෝඩ්, අපි සෙන ඩයෝඩ් දෙනවා, ෂොට් කියනවා, පොටෝ ඩයෝඩ් දෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ ඩයෝඩ් වලට යූස් වෙන දේවල්. එතකොට අපිට හම්බෙන්නේ ජංෂන් ඩයෝඩ් එක හම්බෙනවා. මේක මොකද්ද? මේක තමයි ඩයෝඩ් එකේ ෆන්ඩමෙන්ටල්ම ආකෘතිය. ඒ කියන්නේ මොකද්ද? මූල ආරම්භය. ජංෂන් ඩයෝඩ්. දෙවෙනි එක මොකද්ද? සෙනර් ඩයෝඩ්, ෂොට්කි ඩයෝඩ් හම්බෙනවා. හරි. LED කියන එක අපි ඩයෝඩ් එකක් විදියට මේක උගන්වන්න ඕනේ. LED එක අපි සාමාන්‍ය සරල අදහස ගන්නවා. මෙන්න මේ තුන අපිට හම්බෙනවා. හරි. එහෙනම් අපි මේකට කියනවා අපි බේසික් ඩයෝඩ් එක. මේක නේ අපි ඩයෝඩ් කියලා කියන්නේ. මම එදා කිව්වා මොකද්ද ඩයෝඩ් එකක් කියන්නේ? ජීසති කිව්වා මොකද්ද ඩයෝඩ් එක? සොවිච් එක ස්විච් එක කියලා කිව්වා අනිවාර්යයෙන්. ඩයෝඩ් එක කියන්නේ වෙන මොනවද නෙමේ, කොහෙ වෙන කතාවක් කියන්නේ කොහෙවත්. ඒ කියන්නේ ඉදිරියට ගමන් කරනවා. අර මේ කියන්නේ වැරදි. මම ඒක බොරු කියලා කිව්වා. ඇයි? එහෙම ඉදිරියට ගමන් කරන්නේ නැහැ. ඔන්න උනහම තමයි ගමන් කරන්නේ ඉදිරියට. එහෙනම් මේකට මේක ස්විච් කරනවා. ස්විච් එකට තියෙන්න පුළුවන් කන්ඩිෂන් දෙක මොකද්ද? on off on and off. අපි මේක එදා මුල පටන් ගත්තද නැත්නම් මුල පටන් ගන්න නැවතුම? මොකද ක්ලාස් 6ක් විතර යනවනේ. මට අර මේ පොඩ ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න එක හොඳයි. මොකද මේ
මට ආයි වීඩියෝ එක බලනවට වඩා මේ එතකොට මේටි කලා කියන එක හැම වෙලෙම ලාස්ට් සෙෂන් එක ඉන්න ආයි රිවිව් එකක් කරන එක يعني නිතර නිතර ඒකම කරන එක අපරාදේ. එහෙනම් මේ මේකේ එක පැත්තකට කියනවා මොකද්ද ඇනෝඩ්. ඇනෝඩ් කියන්නේ කොයි පැත්තද මොකද්ද මෙහෙනම් මොන මොන ටර්මිනල් එකද ඇනෝඩ් එක පොසිටිව් නේද. අනිත් පැත්ත මොකද්ද එතු කැතෝ. එහෙනම් මේක ඔන් වෙන්න ඕන ෆෝමියුලාක් තියෙනවා. ඔන් වෙන්න ඕන ෆෝමියුලා. එහෙනම් VA minus VK greater than මොකේද? ඩයෝඩ් එකේ ඩ්‍රොප් එකට වඩා. මේ ඩ්‍රයෝඩ් ඩ්‍රොප් එක 0.2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඩයෝඩ් එක මත. එහෙනම් ඒ ඩ්‍රොප් එකට වඩා උත්තරේ වැඩි වුණොත් අඩු වෙන උත්තරේ, මේ දෙපැත්ත ඩිෆරන්ස් එකේ අඩු වෙන උත්තරේ උත්තරේ කියන්නේ VA කියන්නේ කීයද 6 වෝල්ට් කියලා හිතුවොත්, මේ පැත්තේ වෝල්ටීයතාවයක් නැහැ කියලා හිතුවොත්, ඒ කියන්නේ නල් කියලා හිතුවොත් මොකද්ද වෙන්නේ? VA නල් කියන්නේ බිඳුවෙන් අඩු වුණාට මුකුත් නැහැ, 6මයි නේද? 6 වැඩි නේද 0.5ට වඩා? මේ drop එක මම කියන්න, මේකේ drop එකක් තියෙනවා, යම් කිසි drop එකක් තියෙනවා. ඒ drop එකට වඩා 0.6 වැඩි නේද? Sorry 6 volt වැඩි නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ switch එක මොකද වෙන්නේ? කතා කරන්න ඕනේ. මොකද්ද ඔයගොල්ලන්ට තිබ්බ ඩයඩ් එක කියන්නේ? ඔයගොල්ලෝ තියෙන අදහස කියන්නේ? ඔයගොල්ලෝ දැනට මොකද්ද හිතාගෙන හිටියේ පොදේ කතා කරන්න. මට පෙන්නන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් වල. මේකේ පුළුවන් ඉඳන් තමයි මම මේ සමීකරණේ දාන්නේ. මොකද්ද මේ ගැන තියෙන අදහස කියන්නේ? වෝල්ටේජ් එකකින් අවශ්‍ය භාගය කපා හැරීම, ඒ කියන්නේ ඍණ භාගයද ධන භාගයද කියන එක. ඔව්, ඒ කියන්නේ අපි මේක ඩිෆරන්ස් එක නේද? මේ දෙන්න අතර තියෙන ඩිෆරන්ස් එක මත මෙයා ඉන්ඩිපෙන්ඩන්ට් ස්විච් එකක්. මේක ඉන්ඩිපෙන්ඩන්ට් ස්විච් එකක් නේද? කවුරුත් මේක එනේබල් කරනවද? මැදින් මැදිහත් කරුවෙක් ඉන්නවද මෙතෙන්? ඩිෆරන්ස් එක මත එයා සෙල්ෆ් එනේබල් වෙනවා. ඩයඩ් එක කියන්නේ එහෙනම් මොකද්ද? සෙල්ෆ් එනේබල් වෙන ස්විච් එකක්. තේරුණාද? හරිද? 6 වෝල්ට්. ඒ කියන්නේ මෙතන පසු නඹරුව කියලා කියන්නේ ඇත්තම මේ පැත්තේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක තමයි ඩිෆරන්ස් එක තමයි මේ. කියන්නේ ඔව්, ඒක මේ මේ ෆෝමියුලා එක තමයි මේ. මේක ලේසි නැතුව දැන් මට ওই වචන ටික පැහැදිලිලා තියෙන්නේ. අපිට ඒ ලෙවල් ෆිසික්ස් වලට එනවනේ නේද මේ මේකට එනවනේ. එතකොට අපි කියන්නේ පසු නැඹුරුම් පෙර නැඹුරුම් මොහොමෝ කියනවනේ. හරිද? එතකොට ඒකෙදි අපිට අපි ගාන හදන්න පුළුවන් ඇත්තටම මොකද්ද වෙන කතාව තමයි මම කියන්නේ. කියන්නේ මේ දෙන්නගේ ඩිෆරන්ස් එක ඩ්‍රොප් එකට වඩා වැඩි නම් එයා මොකද වෙන්නේ? ඔන් වෙනවා. මේ අපිට ඒ කාලේ අපි කිව්වේ මේ ඩ්‍රොප් එක සමස්තය කියලා. අපි අද වෙද්දි ඩයෝඩ් දියුණු වුණාම ඩ්‍රොප් එක මොකද කරලා තියෙන්නේ? අඩු කරනවන්නේ. එතකොට මේක මේ නියතයක් විදිහට ගන්න බෑ. එතකොට මේක වැරදි පළවෙනි කාරණේ. හරි. එතකොට VA - VK ඒ කියන්නේ අපි හැම වෙලේම මේ පැත්තට සාමාන්‍ය වෝල්ටේජ් දෙකක් දෙපැත්තට දෙද්දී කොයි වෙලාවකවත් මේ වෝල්ටීයතාවය වැඩි යකියක් දෙන්නේ නැහැ මෙහෙම තියෙද්දි. මේක දීලා මේ පැත්තට ලෝ වෝල්ටේජ් එකක් දෙන්නේ නැහැ. මොකද වෙන්නේ එහෙම? පරිපථයේ ඩිසයින් කරද්දිම මේ විදිය ගානක් තියන්න බෑ. ඔන් වෙන්නේ නැහැ. ඔව්, ඔන්නේ ඔන් වෙනවා. ඔන් උන මෙහෙම තිබ්බොත් ඔන් වෙනවා. මේ 3 වෝල්ට් මේ පැත්ත, මේ 6 වෝල්ට්. මොකද වෙන්නේ? වෝල්ටේජ් දෙකක් එකට මොකද වෙන්නේ? මේ පැත්ත 6 වෝල්ට්. ඔව්, එතන 6 වෝල්ට් නේ ඩිෆරන්ස් එක. 3 වෝල්ට්. ඩිෆරන්ස් එකට වඩා වැඩි. ඔව්, 3 වෝල්ට්. ඔන් වෙනවා. ඔන් වෙනවා. එහෙනම් වෝල්ටේජ් දෙකක් දෙපැත්තේ තියන්න ඕන නම් ඩයෝඩ් එකක් යූස් කරලා කරන්නේ හැම වෙලෙම ලෝ වෝල්ටේජ් එක මේ පැත්තෙන් තියනවා. මේ පැත්තෙන් තියෙනවා high voltage එක. ඒ කියන්නේ මෙයා වෙන තව කොහෙට හරි යවන්න ඕන නිසා. මෙයා absent වෙලාවට මේ voltage එක මෙහෙට යවන්න ඕනද වෙලාව. නේද? ඕන ගාන හදන්න ඕක හරිද කියලා මං කිව් එකට දැන් ගාන හදන්න. මම VA වලට කීයද දාලා තියෙන්නේ? 14යි.
මන්ද කිව්ව කතාව මොකද්ද? මට ඉස්සෙල් කවුරු හරි කියන්නේ මං ඒ කිව්ව කතාව මොකද්ද? වෝල්ටේජ් දෙක කොහොමද දාලා තියෙන්නේ? මේක තමයි ඇප්ලිකේෂන් එක ඉන්නේ අපිට. වෝල්ටේජ් දෙකක් මෙහෙම දානවනේ දෙපැත්තට දානවනම් කොයි විදිහට දාලා තියෙන්න ඕනේ අනිවාර්ය? කවදාවත් වෝල්ටේජ් දෙක එකට එකතු කරනවද? يعني ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් එකේ වෝල්ටේජ් දෙකක් එක තව රෙගුලේටරයක තව රෙගුලේටරයක එකට මුණගස්සනවද කොහෙදිව? නෑ සේම් ග්‍රවුන්ඩ් එකේ තියෙන නෑ වෝල්ටීයතාවයල් දෙක එකට එකතු කරන්නේ නැහැනේ කොහෙදිවත් නැහැනේ. ගල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට එහෙනම් ඒක අනිවාර්යතාවයක් නේද අපිට ගන්න පුළුවන්. නේ? සේම් මේ වෝල්ටේජ් දෙක එකට එකතු කරන්නේ. එකතු කරන තැන් තියෙනවා ඉන්ටර්නල් සර්කිට් ඇතුලේ. ඒ කියන්නේ පම්ප් කියලා තියෙනවා ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ AC AC DC එක මික්ස් කරන තැන් තියෙනවා. ඒකත් මේ වගේ කියන්නේ එහෙම තැනක් නෙමෙයි. ඒ කියන්නේ ඩිරෙක්ට් DC දෙකක් එකට එකතු කරන්නේ නැහැ. හරි එහෙනම් මේ මෙතෙන් දැම්මහම සමීකරණය මේ වෝල්ටේජ් දෙකම ප්‍රසන්න නම් මේ වෙලාවේ. ඒ කියන්නේ මොකද්ද? 19.5 මේකයි ප්‍රසන්න නම් මයිනස් හිතන්න ඔව් මේ හිතන්න මේ පාත් එක මෙහෙට යන්න තියෙන්නේ කියලා. මේ එන පැති දෙක. හරි දැන් ගාන හදන්න එනවා කියන්නේ මේ දෙපැත්තෙම ඔහොම දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ කිව්වොත් වෝල්ටියතාවය එක් දිශාවට ගමන් කරනවා කියලා ගාන වැරදෙනවා. ඩයෝඩ් නියමයේ වැරදෙනවා. 19 14 හම්බෙන්න ඕනේ 19ට. එක් දිශාවට ගමන් කරනවා කිව්වා. එක් දිශාවට ස්විච් වෙන්නේ නේ. ස්විච් එකක් ඔන් වෙන්න ඕනේ ඩයෝඩ් එක. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? 14 කුඩයි 19.5ට වඩා. ඒ කියන්නේ 14 අඩු කිරීම 19.5. VA VK කියන්නේ 19.5. උත්තරේ මිනස් මයිනස් 5.5 කියාරි 5.1 නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ඩයෝඩ් එක ඕෆ් වෙනවා. මේ වෝල්ටියතාවය දිගටම අපේ ඉන්පුට් එකට ගමන් කරනවා. හරි. ඔය 19.5 අයින් කරනවා. 19.5 එක වෙලාවකදී ඩිස්කනෙක්ට් වෙනවා. අන්න ආයි ෆෝමියුලා එක වැඩ කරනවා. ඩිෆරන්ස් එක ආපු ඩිෆරන්ස් එක වෙනස් වුණ හැටියේ මෙයා ෆෝමියුලා එක කැල්කියුලේට් කරන්නේ. මම කියන්නේ වෙන දේ නේ. මොකද්ද කැල්කියුලේට් වෙන්නේ? මෙයා නැති වුණ හැටියේ ෆෝමියුලා එක ආයෙ කැල්කියුලේට් කරන්න ගන්නවා. මොකද්ද? 14 10 0 14 greater than 0 0 නේ. නල් නල් කියලා ගමු අපි. මෙතන වෝල්ටීතාවය නැහැ කියන්නේ not present නේ. හරි 0 0 කියලා ගන්න වෙනවා. මොකද මෙතන drop එක තියෙන නිසා. අපි 0 කියලා ගත්තොත් මොකද වෙන්නේ? VA minus 0 කියන්නේ 14 වැඩි මේ වෝල්ටීතාවය යනවා සිස්ටම් එකට.